දැන් මේ අධිවේගී මාර්ගයේ සේවා ස්ථානයක් නැහැ නේද? හරි මේ වගේ අනතුරක් සිදු වුණොත් ඒ ගැන විකල්ප නැහැ. මේ පිළිබඳ විකල්ප රාශියක් තිබෙනවා. අපි දැන් මේ අදිසියේ මේ විශේෂ අනතුරු දෙකක් සිද්ධ වෙලා තිබෙන්නේ ඒ විකල්පවල ප්‍රශ්නයකින් නෙවෙයි. අධිවේගී මාර්ගයක ගමන් කළ යුතු නීති රීති හා ක්‍රියාපිළිවෙත් පිළි නොපැදීම නිසා තමයි පමණට වඩා අධික වේගයෙන් ධාවනය කිරීමත් ඒ වේගයට වඩා අඩු වේගයකින් ධාවනය කිරීමත් දෙකම අධිවේගී මාර්ගවල අනතුරට හේතුවක්. ඒ සඳහා නියමිත සම්මත ප්‍රමිතීන් ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ඒවා පිළිබඳ මෑත කාලයේදී විශේෂ අවධානයක් යොමු වෙලා නැහැ. ඒ නිසා අපි ලේකම්තුමාට මම අද උපදෙස් දුන්නා. සඳුදා දිනේ වන විට 11 මාරට මේ සියලුම මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරු අධිවේගී මාර්ග සම්බන්ධ සියලුම විශේෂඥතාවයක් තිබෙන පුද්ගලයනු මාර්ග අනතුරු වැළැක්වීම පිළිබඳ බාහිර පාර්ශ්වයන් සමග සාකච්ඡාවක් පටන් ගන්න කියලා. අපි සාමාන්‍ය අධිවේගී මාර්ග විදුලියෙන් ආලෝකකරණය කරලා තියන්නේ පිවිසුම් පිටවුම් ස්ථාන පමණයි විදුලි ආලෝක කරන්නේ. නමුත් ගුවන්තොටුපළේ ඉඳන්ගෙන මාර්ගය සම්පූර්ණයෙන් විදුලි ආලෝකකරණය කරලා තිබුණේ. ඒත් COVID-19 වසංගතය තුළ රට වහපු අවස්ථාවේදී මේ තඹ කම්බි මිලියන 250කට වැඩි ප්‍රමාණයක් සොරුම් විසින් ගලවගෙන ගියා. ඒ අනුව අපි උපදෙස් දුන්නා ඒ ඉංජිනේරුවරු සාකච්ඡා කරලා අලුත් ක්‍රමයක් හොයාගත්තා. එච්චර වටිනාකමක් අඩු මේ මොනවාද වෙන තඹ නොවන වටිනාකමෙන් අඩු වයර් වර්ග යොදලා ඉවිල්ල මේ මාර්ගයේ කෙළවර පිටියේ ඉඳන් විදුලි අලක්කරණය සඳහා සූදානම් කරගෙන එන්නේ. ඒත් ඒ තිබෙන මේ ඇල්මිනියම් කම්බි ප්‍රමාණවත් නැති නිසා ඒවා විදේශවලින් ආනයනය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒක සඳහා කාලයක් අවශ්‍ය බව කියලා තිබෙනවා. කෙසේ වෙතත් ඒ පිළිබඳවත් අපි සම්පූර්ණ වාර්තාවක් ඉල්ලලා තියෙනවා. මේ විදේශ සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන කටුනායක කොළඹ කෙටි දුර ප්‍රමාණය ආලෝකණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදනවා. විශේෂයෙන් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ වේග සීමාවන් පිළිබඳවත් අධිවේගී මාර්ගයේදී පිළිපැදිය යුතු ක්‍රමවේද පිළිබඳවත් එසේම පිළි නොපැදවීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් වැඩපිළිවෙලක් අපට සතියේදී ඉදිරිපත් කරනවා. ඒකම අමුතුවලයි. තේනකට එහෙම අපි දක්නවා අධිවේගී මාර්ගයේ සෙමින් ගමන් කරන්නේ ඒවට වෙනම නීති තියෙනවද? ඔව්. එහෙම පමණට වඩා අඩු වේගයකින් ගමන් කරන්න බෑ. පමණට වඩා වැඩි වේගයකින් ගමන් කරන්නත් බෑ. වේග සීමා පිළිබඳ නියමයන් දැඩි කරන්නත් මේ අධිවේගී මාර්ගවලට පිවිසෙන වාහනවල මේ තත්වය පිළිබඳ සැකයක් තියෙනවා නම් එවැනි වාහන ඇතුල් නොකර ඉන්න ඕනේ. මොකද හදිසියේ එවැනි වාහනයක් අන බග නතර වුණොත් ඊට පිටිපස්සේ ගමන් කරන වාහන අනතුරකට ලක් වෙනවා. ඒක ලෝකේ හැම රටකම සිද්ධ වෙනවා. සමහර විට බීමත් රියදුරු ගමන් කරනවා වෙන්න පුළුවන්. ඒක සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදන්න බලාපොරොත්තු වෙනවා. මේ ධාවනයට නුසුදුසු එහෙම නැත්නම් අබලන් තත්වයේ තියෙන වාහන අධිවේගයට ඇතුල් නොකරන්න. ඒ වගේම බීමත්ව රියදුරෝ යනාදී පරීක්ෂා කරන්න පොලිසිය සහ වෙනත් ක්‍රියාමාර්ග කීපයක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔව්. ඒත් එක්කම දැන් මේ වෙලාවට ශ්‍රී ලංකා පොලිසිය CCTV දර්ශන උපයෝගී කරගෙන දඩ මුදල් පැනවීම සහ අලුත් ආකාරයේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා. අධිවේගී මාර්ගය තුළ CCTV පද්ධති ක්‍රියාත්මකයි. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී යම් ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. නෑ, ඒ පිළිබඳ අපි අධිවේගී මාර්ගයේ මේ ප්‍රවේශ පත්‍ර ලබා ගන්න ක්‍රමයේ පවා ඒ අත්තදා බැලීමක් කරලා තියෙනවා. මාර්ගවලින් මේ මුදල් ගෙවීම සඳහා ඉන්නේ නැතුව ඉලෙක්ට්‍රොනික ක්‍රමයට අංක තහඩුව කියවලා ගමන් කරන්න පුළුවන් තාක්ෂණික ක්‍රමවේද ඉදිරියට හඳුන්වා දීම සඳහා දැනට අත්තදා බැලීමක් කරලා තියෙනවා. ඒ සඳහා ඉතා ඉක්මනින් ටෙන්ඩර් කැඳවීමක් කරලා ඉවිල්ල යට යොදන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. ඒකම එකම තමයි ප්‍රශ්නේ තමයි දැන් ATM කාඩ් වලින් හෝ තාක්ෂණයේ උපයෝගී කරගෙන ඒක තමයි කිව්වේ මම. ඒ සඳහා දැනට අත්තදා බැලීම කරලා තියෙනවා. ටෙන්ඩර් කැඳවීම විතරයි කරන්න තියෙන්නේ.